මේ නායකර ඇසීමති මුණේ ඉරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා වුණා. අද එහෙම දැන් ජනාධිපතිවරණේ මොකද තියනවද? ජනාධිපතිවරණේ තියෙන. පුළුවන් තරම් ඉක්මනින් ජනාධිපතිවරණේ තියෙනවා. ඒ සඳහා කිසිම බාධාවක් නැහැ. ව්‍යවස්ථා සංශෝධන කෙරුවොත් කවදාද පාර්ලිමේන්තුවේ? ඒවා මේකට අදාළ වෙන්නේ නැහැ. දැන් දිනේ නියම කරනවනේ හිටා නිද්ද. ඒක හැබැයි වෙච්ච වැරද්දක් නිවැරදි කිරීමක් තියෙන. ඒක බොහෝ දුරට ඉතින් මේ ඡන්දෙන් පස්සේ වුණත් වෙන්න පුළුවන්. එහෙම දින දාලා නැහැ ඒවා. මේ ඊළඟ පාර්ලිමේන්තු වාර කිසියකකට ඒක සම්බන්ධව දින දාලත් නැහැ. ගැසට් කරන්නෙත් නැහැ. ඡන්දෙ කල් දැමීමට බලපාන කිසිඳු අවස්ථාවක් ඒක තුල නැහැ. දැන් මේ පනත පාර්ලිමේන්තු ආවට පස්සේ 3-2 ගන්න ඔබතුමාලා සහය දෙනෝනේ. මොනක් පනතද? ව්‍යවස්ථා සංශෝධන. නෑ, ව්‍යවස්ථා සංශෝධන පනතක් එන්නෙත් නැහැ. ආවට අපි සහයෝගය දෙන්නෙත් නැහැ. අපි නැතුව පාස් කරන්නත් බෑ. ව්‍යවස්ථා සංශෝධන ගැන කිසිවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි ලබන සතියේ සමහර විට ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඈන කාලයක් තිස්සේ දන්නවා 17 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. දැන් 17 වෙනිදා පහු කරලා තව දවස් 10ක් 12ක්. ඇයි බලාගෙන ඉන්නේ? මේක ඉතාමත් පැහැදිලි ආණ්ඩුවට ගේම් ගහන්න කාලයක් දෙනවා. ඒක තමයි ඇත්ත. දැන් ලබන සතියේ පාර්ලිමේන්තුව හරහා ගේමක් ගහන්න. එහෙම නැත්නම් අධිකරණය අල්ලගෙන ගේමක් ගහන්න.